ऑस्ट्रेलिया में मेलबर्न नूर पद वसंत माला लंकापुत्र महात्म्य की 47वें जन्मदिन निमित्त मेम धर्मदान पुदा दयाब्रस्वामी अवन आचार्य लंका लंकापुत्र महता पुतनवान वन मालांक लंकापुत्र पुतनवान सह पौले समीपतमी एसेलु दिनाम दैन मेवन विट संबोधि सदह मेदुरुट पैमिन सिट नौ अप गौरी नाराधना कराने व्यक्त चतुर देश कैनान महन सिट हबरकड सील अलंकार मावते आर्य निकतने निर्मात्रुवर पूज्य पाद मावरले बद्य हिमिपान सिट गौरी नाराधना करना धर्म देश पावता पंसिल गनीम संधा नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं ति बुद्धं शरणं गच्छामि द्वितीयं ति धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं संपुन्नं भानातिपाता वीरमणी सिक्कापदं समादियामि अदिंगनादाना वीरमणी सिक्कापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्का पदं समादियामि मुसावादा वीरमणी सिक्कापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वीरमणी सिक्कापदं समादियामि अप्पमादेन संपाधेत समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्व सुनन्तु सग्गमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स भाग्यवत अरहत सम्मा संबुद्धराजानन वहन्सेट नमस्कार वेवा कारुणिक श्रद्धावंत बौद्ध पिंगतुनी मे उतुम पोहय दावसे श्री संबोधि विहारस्थान इंदला सजीवीव विकाशने करन धर्मानुशासनाव सिद्ध करन्नट मे स्थानेट वैडम करन्न कियला आराधना कले मगे कल्याण मित्र पियतुमे कुवन ऑस्ट्रेलियावे मेलबर्न नुवर पदिंचिव सिटिन आचार्य लंकापुत्र मैतितुमान विसिन एतुमनुत एतुमान के आदरणीय पुतनुवान अपे कल्याण मित्र
මාලක ලංකාපුත්‍ර පුතණුවනුත් මේ පින්කම සඳහා දායකත්වය අරගෙන තිබෙන්නේ ඊටාම උදාර අරමුණක් ඇතුව මාලංක පුතාගේ ඒ වගේම ආචාර්ය ලංකාපුත්‍ර මහත්මයාගේ මූලික අරමුණ තමයි තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට ආශිර්වාද කරන එක ඒ පුතණුවන්ගේ ආදරණීය අම්මට ආශිර්වාද කරන එක විශේෂයෙන්ම මෙල්බර්න් නුවර වෙසෙන වසන්තමාලා ලංකාපුත්‍ර මහත්මියගේ ජන්මදිනය සිහිපත් කරලා තමයි මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන තිබෙන්නේ ඊට අමතරව දෙපාර්ශවයේම මිය ගිය නෑයන්ට පින් දීම සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීම පූජනීය අපේ දරණගම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට බෞද්ධයා නාලිකාවට සෙත් පැතීම ලෝකවාසී බෞද්ධයින්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අරමුණ ඇතුව තමයි මේ උතුම් පින්කමට කුසල කර්මයට අද දායකත්වයේ අරගෙන තිබෙන්නේ මා ඉතාම සතුටු වෙනවා ඕස්ට්‍රේලියාවේ වෙසෙන මගේ කල්යාණ මිත්‍රයින් අතර ප්‍රධාන දායක පවුලක් වන අපේ ලංකාපුත්‍ර පවුලේ පින්වත් පිරිස මේ දහම් දෙසුම සඳහා වැඩම කරන්නට කියලා මට ආරාධනා කිරීම ගැන එයත්ෝ අපත් සමග එකතු වෙලා මෙල්බර්න් නුවර දසතියක කාලයක් ධර්ම ප්‍රචාරක වැඩසටහනක් පසුගිය කාලේ මෙහෙවන්නට යෙදුණා අපිව නිවසේ වඩා හිඳුවාගෙන ගෞරවයෙන් අප උපස්ථාන කරමින් ශ්‍රී සද්ධර්මය ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ බෞද්ධ පින්වත්තුන්ලට ලබා දෙන්න විශාල කැපවීමක් කළා දහම සමග ජීවත් වෙන ඇත්තෝ නිසා එයත්ෝ අඳුනගෙන තිබෙනවා නිවන් දකින්න කැරෙන්න වෙන උත්තරයක් මේ අපිට තිබෙන ප්‍රශ්නවලට නෑ කියලා ඒ නිසා තමයි මේ දේශනාවෙත් අරමුණක් අතර තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන එක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ විදියට බුදුහාඳුරුවන්ගේ ශිෂ්‍යයෝ විදියට අපිට පුහුණු වෙන්න තියෙනවා හැබැයි පුහුණුවේදී අපි කටයුතු කරන විද්‍යත් එක්ක තමයි අපිට මේ උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මොකද අපි හරියට සම්‍යක් දෘෂ්ටිය මත පිහිටලා ඒ ධර්මාවබෝධය කරා යන්න මුලපිරුවේ නැත්තම් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න දුෂ්කරයි ඒක ඉතාම අසීරු දෙයක් ලස්සන උපමා කතාවක් අපිට මජ්ක්‍ධිම නිකායේ නිවාප සූත්‍රයේ තුලදී හම්බෙනවා ඒක මුව සහ වැද්දෝ අතර සිද්ධ වෙන සිදුවීමක් පදනම් කරගෙන තමයි බුදුහාඳුරුවෝ ඒ පැහැදිලි කිරීම අපිට සිද්ධ කරන්නේ එක මුව කණ්ඩායමක් ඉන්නවා මේ මුව කණ්ඩායම අල්ලගලා අල්ලගෙන මරාගෙන කන්නෝනි කියලා තීරණය කරපු වැද්දෝ මොකද කරන්නේ පුළුවන් තරම් හොඳ ලස්සන තනකොළ වවනවා ඉතින් නිල් පාටට තියෙන මේ තනකොළ යාය දැකලා මුව රංචුව පිටින් ඇවිල්ලා සිහියක් නැතුව කනවා හොඳට කාලා නිදා ගන්නවා ආය නැගිටලා ආයෙත් කනවා ආයෙ මත් වුණාට පස්සේ නිදා ගන්නවා තනකොළ ගොල්ලෙම දැන් මේ මුව ටික මත් වෙලා ඉඳිද්දි තාම දක්ෂ විදියට නේවාපකයා ඒ කිව්වේ වැද්දා ඇවිල්ලා මේ මුව ටික අල්ල ගන්නවා මේ මුව එක પરම්පරාවක් සම්පූර්ණයෙන්ම අපි කිව්වොත් සමූල ඝාතනයකට ලක් වෙච්ච එක ක්‍රමයක් ඔය. තනකොළ වවලා ඒව කන්න සලස්සලා තනකොළ වලට මත් වුණාට පස්සේ මරා දාන එක. එහෙම දේවල් ලෝක ඉතිහාසයේ මිනිස්සුන්ටත් වෙලා තියෙනවා.
කෑමෙන් බීමෙන් මත් කරලා මිනිස්සු මරා දාපු අවස්ථා ලෝකේ ඕනි තරම් අපිට හම්බ වෙනවා මුවන්ටත් තුනේ වගේ ඊළඟට අනෙක් මුවරංචුවට හැබැයි ඔය කතාව ආරංචි වෙලා තිබුණා ඊළඟ පරම්පරාව මේ අපේ කලින් පරම්පරාවේ අය මැරුම් කෑවේ මොකක් හින්දාද මේ තනකොළ කන්න ගිහිල්ලා ඊළඟ පරම්පරාවේ මුව තීරණයක් ගත්තා අපි තනකොළ කන්නේ නෑ ඔය තනකොළ කොටුවලට ගිහි ඒගොල්ල මොකද කරේ ඒගොල්ලෝ අනන්තරේ ඇතූලට වෙලා තියෙන ගහක කොළයක් එහෙම යන්තම් කාගෙන ජීවත් වුණා අන්තිමට වනන්තරේට ලොකු නියඟ කාලයක් ආවා නියඟ කාලේ ආවත් හරි මෝන්ට කන්න දෙයක් නැති වුණා බොන්න වතුර පොදක් නැති වුණා හැබැයි මතක් වුණා වනන්තරේ ඉක්මවාගෙන ගම්පියසට ගියොත් තනකොළ ස්ථිර වශයෙන්ම තන බිම්වල තියෙන බව දැන් බඩගින්නෙන් පීඩා විඳගෙන දුක් විඳගෙන මේ මුවරංචුව එනවා තනකොළ තියෙන තන බිමට ආපු ගමන් තනකොළ දැකලා සිහි නැති වෙනවා ඉතින් පොර කකා ඇති වෙන්න තනකොළ කනවා කලින් කන්න බැරි වෙච්චටත් එක්ක කනවා කාලා කාලා මත් වෙලා අමතක වෙලා නින්ද කාලා හොඳටම කාලා මත් වෙලා අමතක වෙලා නින්ද යනවා එතන ඒ පරම්පරාවත් සමූල ඝාතනය වෙනවා මොකද අතෑරලා එපා කියලා ගියාට මොකද ආයෙත් ඇවිල්ලා කාලා එතනම මත් වෙච්ච නිසා ওই දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව ඊට වඩා ටිකක් හොඳට පාඩම ඉගෙන ගත්තා ඒගොල්ලෝ දැන් දන්නෝනේ දෙගොල්ලකට වෙච්ච වැඩේ පළවෙනි අය කාලා එතනම වැටිලා ඉඳිද්දි මරුම් කෑවා දෙවනි අය නෑ අපි ඕව කන්නේ නෑ අපිට ඕනි නෑ ඕව නිසා තමයි අපි විනාශ වුනේ කියලා ගිහිල්ලා පස්සේදී කලන්තේ හැදෙනකොට ඇවිල්ලා කාලා විනාශ වුණා තුන්වෙනි අය කල්පනා කළා ආ ඉතින් අපි නම් ඔය වැද්දන් තල්ලන්න බෑ අපි කරන්නම් හොඳ වැඩක් කියලා මොකද කළේ ඒගොල්ලෝ එනවා කාලා එතන නිදාගන්නේ නෑ චුට්ටක් එහාට ගිහිල්ලා නිදා ගන්නවා. එතන නිදා ගන්නේ නැතුව මේගොල්ලෝ මොකද කරන්නේ ටිකක් එහාට ගිහිල්ලා පිළිවෙලකට නිදා ගන්නවා එක. වැද්දෝ උදේ පාන්දර ඇවිල්ලා බලනකොට තනකොළත් නැහැ. ඔක්කොමත් කාලා හැබැයි මුවෝ ටිකක් මෙතන නැහැ. වැද්දෝ තීරණය කළා ස්ථිරවම මේක දවස් දෙක තුනක් වෙනව බලනකොට මේගොල්ලෝ වැඩි ඈතක ගිහිල්ලත් නැතු වෙති. මොකද කළේ මුළු යායක්ම ආවරණය වෙන විදියට ගැහුවා වැටක්. වැටක් ගහලා ඊට පස්සේදී හොයන්න පටන් ගත්තා මුවෝ ටික. මෙන්න කිලෝමීටර් භාගයක් යන්නේ නැතුව මුවෝ ටික වැටිලා නිදි. ඒගොල්ලෝ කනවා ඇවිල්ලා කාලා එතන ඉන්නේ නැතුව ටිකක් ළඟපාතක නිදා ගන්නවා. ඒ මුවරංචුවත් ඇත්තටම මැරුම් කෑවා. මේ විදියට පරම්පරා තුනක මුවෝ මැරුම් කෑවා. ඉතාම අවාසනාවන්ත විදියට කෑමට මත්වීම නිසා. ඔය අතන්ට ඉතින් මේ ටික කියාගෙන යනකොට හිතන ඇති අද නම් මේ කණ්ඩ එපා වගේ බණක් තමයි මේ කියන්න යන්නේ කියලා. තා ටිකක් අහන් ඉන්න. එතකොට තේරෙනව මේ කියන්නේ මොකද්ද කියලා. නේද? දැන් හතරවෙනි මුවරංචුව. හතරවෙනි පරම්පරාවේ මුවෝ මේ තුංගොල්ලගෙම පාඩමක් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ පාඩම ඉගෙනගෙන හැබැයි ඒගොල්ලෝ තීරණය කළේ නැහැ. දිගටම කකා එතන ඉන්න කන්න අපිට තනකොළ එපා කියලා දාලා දුවන්න තීරණයක් ගත්තෙත් නැහැ හැබැයි කාලා ළඟපාත නිදා ගන්න තීරණයක් ගත්තෙත් නැහැ ඒගොල්ල තීරණයක් ගත්තා තනකොළ ඕනි අපිට ජීවත් වෙන්න විතරයි
තනකොළ නිසා අපි මත් වෙන්න ඕනි නැහැ. තනකොළ නිසා අපි මුසපත් වෙන්න ඕනි නැහැ. තනකොළ මොකටද? යාපනාය. යැපෙන්නයි තනකොළ තියෙන්නේ. ඒ නිසා කාලා අපි අපේ ඈත වන පියසට මෙයන් ආයෙත් බඩිගින්නට විතරක් ඇවිල්ලා අවශ්‍ය තනකොළ ටික අවශ්‍ය වෙලාවේදී කාලා යමු. ඒ මුවරංචුව එන වෙලාවවත් යන වෙලාවවත් ඇද්දට හිතා ගන්න බැරි වුණා. වැද්දා අතෑරලා දැම්මා. මුවෝ ඒ ක්‍රමයට ජීවිතේ තියනකන් හොඳට ජීවත් වුණා. මේක එක පැත්තකින් මුවන්ගේ කතාව, අනෙක් පැත්තෙන් නිවන් දකින්න යන අයගේ කතාව. එක පැත්තකින් මේක මුවන්ගේ කතාවක්, අනෙක් පැත්තෙන් මේක නිවන් දකින්න පුහුණු වෙන ශ්‍රාවකයින්ගේ කතාවක්. පළවෙනි ශ්‍රාවක පිරිස නියෝජනය කරනවා පළවෙනි මුව කණ්ඩායම. බුදුහාඳුරෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ ලෝකෙ පහළ වෙනකොට ප්‍රධාන මතවාදයක් තිබුණා. දුකින් නිදහස් වීම ගැන, විශ්වය ගැන සහ මිනිසා ගැන. ඒ මතවාදය හඳුන්වපු නම තමයි උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියලා කියන්නේ මෙයින් පස්සේ නැවත භවයක් නැත. මේ භවය පමණයි. ආයේ මෙතනින් පස්සේ යන කෙනෙක් නැහැ. යන තැනකුත් නැහැ. කරන පින්කම් වල ප්‍රතිවිපාකෙකුත් නැහැ. ආයේ භවයක් උපතක් කොයිබවත් සිද්ධ වෙන්නේ නැහැ. තුනුරුවන් කියලා මහන බමුණෝ කියලා පිරිසක් නැහැ. ඒ ඔකම බොරු කතා. ඒ නිසා මේ ඉන්න ටිකේ ඉන්න. නිකන් ඉන්න එපා. කොහොමද ඉන්න කිව්වේ? ඍණං කෘත්වා ගෘතම් පිබේ. ණයට හරි අරගෙන ගිතෙල් කමින් ඉන්ද්‍රියන් පහ හොඳට පිනවමින් සතුටින් ඉන්න. ඒ දර්ශනය උච්ඡේදවාදේ. ඒ දර්ශනය මත පදනම් වෙච්ච මහජනයාගේ ප්‍රායෝගික වැඩපිළිවෙල උනේ මොකද්ද? ආම සුකල්ලිකානු යෝගේ. හරියට පළවෙනි මුව කණ්ඩායම වගේ. පළවෙනි මුව කණ්ඩායම තනකොළ කොටුවට ආවා. එතනින් එහාට හිතුවේ කාලා, එදා කාලා, මත් වෙලා, එතනම වැටිලා, එතනම නිදාගෙන මුළු ජීවිතේම තනකොළ බිස්ස බවටපත් කරගත්තා. ඒක හරියටම කිව්වොත් කාමසුකල්ලිකානු යෝගයෙන් මුසපත් වුණාට පස්සේදී මිනිහෙක් සංසාරේ අතරමං වෙනවා වගේ මායාගේ බැම්මට කාමසුකල්ලිකානු යෝගයට මුසපත් වෙච්ච හැම කෙනෙක්ම අහුවෙනවා. ගැලවෙන්න බෑනේ. මම ඇහැ පිනවීමේ තෘෂ්ණාවට වහල් වුණා. මං කන පිනවීමේ තෘෂ්ණාවට වහලෙක් වුණා. මම දිව පිනවීමේ තෘෂ්ණාවට වහලෙක් වුණා. මං නාසය පිනවීමේ තෘෂ්ණාවට වහලෙක් වුණා. මම ශරීරය හොඳ ස්පර්ශවලින් පිනවීමේ තෘෂ්ණාවට මං වහලෙක් වුණා. මට අත් වෙන්නේ තනකොළවලට වහල් වෙච්ච කාටත් චිරනමද? මුවන්ටත් චිරනමද? ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මායාගේ බැම්මෙන් නිදහස් වෙන්න නම් එයාට කරන්න වෙන දේ තමයි යේ චිත්තං සංයමෙස්සන්ති, හිත හදා ගන්නවා. තනකොළ දැක්කට පිස්සු නොවැටි ඉන්න පුරුදු වෙන්න. තනකොළ දැක්කට මුසපත් නොවි ඉන්න පුරුදු වෙන්න. එකුවේ පංචකාමයන් තුල වහලෙක් නොවි, මුසපත් නොවි, ඒක තුල ගිලිච්ච මිනිසෙක් නොවි ඉන්න ශ්‍රාවකයාට පුළුවන්කම ලැබුණොත් එයා මායාගේ බැම්මට අහු වෙන්නේ නැහැ. හැබැයි කාමසුකල්ලිකානු යෝගය කියන තනකොළ ගොඩට වහල් වුණොත්ින් ඔබ හොඳට අවබෝධ කරගන්න මුවන් මායාගේ වැද්දාගේ බැම්මට අහු වෙලා මැරුම් කෑවා වගේ අපිට දිගටම මේ මායාට අහු වෙලා මේ සසරින්ට වෙනවා.
බුදුහාඳුරෝ පෙන්නුවේ පළවෙනි මුවන්ගෙන් වෙන කවුරුක්වත් නෙමෙයි පළවෙනි රංචුව උපමා කළේ කාමසුකල්ලිකාණු යෝගී ප්‍රතිපත්තියට අහුවෙච්ච ලෝකයා කවදාක්වත් මේ සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ අපිත් සාතිශය බහුතරයක් මේ ප්‍රතිපත්තියේ තමයි තාම යා වෙන ඒව ගැන කයිවාරු ගැහුවත් හිත වැඩ කරන්නේ මෙතන ඇස වඩාත් හොඳට පිනවන්නේ කොහොමද කන වඩාත් හොඳට පිනවන්නේ කොහොමද දිව මීට වඩා පිනවන්න ක්‍රමයක් නැද්ද නේද කන මේ එකම විදියේ දේවල් අහලා දැන් එපා වෙලා ඒ නිසා ලංකාවේ දැන් හැම සින්දුවක්ම රීමික්ස් කරනවා මං ඇහුවා එක මිත්‍රයෙක්ගෙන් ඇයි ඒකට එහෙම කළේ කියලා මේ හොඳ සින්දු ආයේ වෙනස් කරලා නෑ ස්වාමිනාන්ත දැන් අරක අහලා ඒ ඒ ඒ ඒ රිද්මේ ඇති දැන් අපිට දැන් මේ අපි බලන්නේ රීමික්ස් කර කර මොකද්ද අතන නැති සැපක් ඊළඟ තැන ඇති කියලා මේ හොයනවානේ මම බලන් ඉන්නේ ඊළඟට මොකද කරන්න කියලා ඒ සින්දුවට දැන් මොකද ඕකත් ඇති වෙන වෙලාවක් එනවා නේද මොකද ඔය කිසි එකක සීමාව මෙන්න මෙතෙන්ට ආවම මට ප්‍රමාණවත් කියලා එකක් නැහැනේ ඔය කන පිනවීමේ තෘෂ්ණාව මාරු කර කර පිනවන නේද මා ඔබට සිහිපත් කරන්නේ මේ සංසාරික ගමන බොහොම දුක්ඛිත එකක් ඒක අපිට තාම එච්චර තේරෙන්නේ නැත්තේ අපිට මේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානේවත් චතුූපපාත ඥානේවත් නැහැ ඒ නිසා අපිට අපි පෙර හිටපු තැන් පෙර සැරිසරපු තැන් අපි කොච්චර දුක්ඛන්දක් විඳලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක අපිට තාම තේරුම් ගන්න බෑ එක ඒක දෙක තමයි බුදුහාඳුරුවෝ පැහැදිලි කරපු එක ගැන වුණත් තාම ස්ථාවර ශ්‍රද්ධාවක් නැතිකමක් තියෙනවා අපිට ඒ ස්ථාවර ශ්‍රද්ධාවක් නැතිකම නිසා බුදුහාඳුරුවෝ සංසාරික ගමන බොහොම දුක්ඛිත එකක් යැයි දේශනා කළත් අපි හිතනවා ඒ කිව්වට කමක් නැහැ මෛත්‍රී බුදුහාඳුරුවන්ගේ කාලෙදිම නිවන් දකින්න බැරිය. ඒ කියන්නේ ගෞතම බුදු සසුනේ තව 25000 ඉන්න කැමති. නෑ 205000 2500ක් තව 2500ක් අවුරුදු ඉන්න හිතනවා ගෞතම බුද්ධ ශාසනේ ඉඳලා ආයේ මෛත්‍රී බුදුහාඳුරුවෝ බුදු වෙලා නේද? තා කොච්චර කාලයක් යන්නද මේ අපේ උත්සාහය අපේ හිතුවිල්ල අපි ඕකම ප්‍රාර්ථනා කරන්න ඇති කකුසඳ බුදුහාඳුරුවන්ගේ කාලේ නේද? කකුසඳ බුදුහාඳුරුවන්ගේ කාලේ පුංචි ආවුසක් නෙවෙන්නේ තිබුණේ 40000ක් ආවුස තිබුණා ඒ අවුරුදු 40000ෙම ඕක කී කී ඉන්නේ නැති කෝණාගම බුදුහාඳුරුවන්ගේ කාලෙදිම බැරිය. ඊළඟට ඉතින් කෝණාගම බුදුහාඳුරුවොත් බුදු වුණා. උන්වහන්සේගේ කාලෙත් අපි ඉපදෙන්නේ ඇත. උන්වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ පරමාවුස අවුරුදු 30000ක්නේ. ඒකත් ඉන්න ඇති ඉතින්. ඒ කාලේ කියන්නේ නැති කාශ්‍යප බුදුහාඳුරුවන්ගේ සසුනේම නිවන් දකින්න ලැබේවා. කාශ්‍යප බුදුහාඳුරුවොත් පහළ වුණා. උන්වහන්සේගේ සසුනේ මිනිසාගේ පරමාවුස අවුරුදු 20000ක් තිබුණා. ඒ කාලේ පතන්ට ඇති මොකද්ද? ගෞතම බුදු සසුනේවත් නිවන් දකින්න ලැබුණොත්. දැන් මොකද කරමින් ඉන්නේ? ගෞතම බුදු සසුනත් ඇවිල්ලා හැබැයි පරමාවුස අවුරුදු 120යි. දැන් ඒකෙ දෙකෙන් පංගුවක් ඉවර නිසා දැන් පරමාවුස ඩයිපිටික් හැදුනේ නැතොත් යාන්තම් 80යි හැදුනොත් එච්චරවත් බෑ නේද 80යි කියන්නේ දවස් 29200යි දවස් ඈ දැන් මෙතන ඉන්න අය වගේම ලෝකෙ පුරා බණ අහන අය වයස වැඩි කරන්න 365 එතකොට හිටපු දවස් ගාන හම්බෙනවද ඊට පස්සේ කරන්න ඕන එක තමයි අර 29200ෙන් ඒ හිටපු දවස් ගාන අඩු කරන එක එතකොට අධහැන්දෑවට හදා ගන්න පුළුවන් ගානක් තව මට ඉන්න තියෙන දවස් කීයද කියලා මං හිතන්නේ ඒක හදාගත්තොත් විතරයි ටිකක් හරි ඉක්මන් කරන්න නැත්තම් ස්ථිරවම හිතයි
දැම්ම ඕනේ නෑ පස්සෙම පුළුවන් කාශ්‍යප බුදුහාඳුරුවන්ගේ කාලෙදිම පුළුවන් කියලා හිතයි මතක තියාගන්න අපි කාශ්‍යප බුදුහාඳුරුවෝ බුදු වෙන මෛත්‍රී බුදුහාඳුරුවෝ බුදු වෙන කම්ම මේ සසර ගමනට ලොල් වුණොත් සමහර විට අපිට ආයේ ගැලවීමක් නැති වෙන්නත් පුළුවන් ගැලවීමක් නැති වෙන්න පුළුවන් මොකද බුද්ධ ශූන්‍ය කල්පයක් ආවොත් අපි දන්නේ නැහැ බුද්ධ ශූන්‍ය කල්ප තියෙනවා කල්ප කියන්නේ පුංචි කාලයක් නෙමෙයි එක වෙලාවක ඔබ අහලා තියෙනවා මේ කරුණ එක හාඳුරු කෙනෙක් අහනවා බුදු හාඳුරුවන්ගෙන් සාමීනි කල්පයක් කියලා කියනවා කොච්චර කාලයක්ද ඒක බුදු හාඳුරුවෝ උපමා කරනවා පින්වත් භික්ෂුව එක ගණන් හදනවට වඩා උපමාවකින් තේරුම් ගන්න එක හොඳයි හැතක්ම හතක් දිග හැතක්ම හතක් උස හැතක්ම හතක් පළල ලොකු ගල් තලාවක් තියෙනවා කියලා හිතන්න මේ ගල් තලාව මිනිස්සෙක් අවුරුද්දකට එක සැරයක් සිනිඳු රෙද්දකින් පිහිදානවා කියලා හිතන්න යම් දවසක මේ ගල් තලාව එලෙස පිහිදෑම නිසා ගෙවි නිම වෙනවද එතකොටත් කල්පය ගෙවිලා නැති වෙයි එවැනි කල්ප 60ක් තිබිලා තියෙනවා එක බුදුහාඳුරු කෙනෙක්වත් නැතුව බුදුවරුන්ගේ ඉතිහාසය හොයනකොට මම ඔබට සිහි කරන්න එකයි කාමසුකල්ලිකානුයෝගයට මුසපත් වෙන්න එපා ඉන්ද්‍රිය පිනවන්න අපිව උද්‍යෝගිමත් කරන බොහෝ දේ අපි ඉස්සරහට එනවා හැබැයි වසඟ වෙන්න එපා වසඟ වුණොත් අර තනකොළවලට වසඟ වෙච්ච මුවෝටික වගේ අපි මේ සංසාරේ ඉතා දුකටපත් වෙයි ඒකයි මේ ගෞතම බුදු සසුන තුලම කොහොම හරි මාර්ගඵලයක් කරා යන්ට උත්සාහ කරන්න කියන්නේ. ඔය පළවෙනි මුව කණ්ඩායම. දෙවෙනි මුව කණ්ඩායම ඒගොල්ලෝ කරපු දේ තමයි මොකද? තනකොළ එපා කියලා පැනලා ගියපු එක. එහෙම අය බුදුහාඳුරෝ පහළ වෙනකොට හිටියද නැද්ද? හිටියා. තනකොළ අපිට එපා අපි විනාශ කළේ තනකොළ තමයි කියලා අපේ පරම්පරාව නැති කළේ මේ තනකොළ තමයි කියලා තනකොළ වලට වෛර කර කර දුවපු පිරිසකුත් හිටියා. ඒගොල්ලන්ට කියන නම තමයි කවුද? අත්ත කියලා මතානුයෝගිය. තනකොළ එපා කියලා දුවපු මුවෝ වගේ අපි ඇස පිනවන්නේ නැහැ. අපිට ඔය කන පිනවන ශබ්ද ඕනි නැහැ. ඔය මේ රස නිසා තමයි මේ දිව නරක් වෙලා තියෙන්නේ මේ මේ මගේ සම්පූර්ණ ජීවිතේම විනාශ කරලා තියෙන්නේ ඔය ස්පර්ශ මෙහෙම හිතලා මුළු ඉන්ද්‍රියන් ඔක්කොටම වද දෙන කණ්ඩායමකුත් බුදුහාඳුරුවන්ගේ කාලේ වැඩ සිටියද නැද්ද වැඩ සිටියා ඒ අය ශ්‍රමණයෝ පළවෙනි කට්ටිය කවුද බ්‍රාහ්මණයෝ අරගොල්ල නියෝජනය කළේ ශ්‍රමණයෝ මේ ශ්‍රමණ කණ්ඩායම් අත්තකිල මතානුයෝගය තමන්ගේ ජීවන ප්‍රතිපදාව කරගෙන තිබුණා ඒ කිව්වේ තනකොළ දාලා දුවන මුවෝ වගේ හිතනවා අර්බුදේ තියෙන තනකොළවල කියලා ඔබ මතක තියාගන්න ගෞතම බුදුහාඳුරුවෝ ඒ මුවෝ නැවත විපතට පත් වෙන හැටිත් පැහැදිලි කළා ඒගොල්ලෝ එපා කියලා ගියාට මොකද ආයෙත් ආස හිතෙලා එනවද නැද්ද මොකද මේ ප්‍රතික්ෂේප කළ තියෙන රූපනේ රූප නිසා මම විනාශ වෙනවා කියලා හිතුවොත් මම රූප වලින් පලායයි ශබ්ද නිසා මං විනාශ වෙනවා කියලා හිතුවොත් මම ශබ්ද අහන්නේ නැතුව කන් වල ඇබ ගහගෙන ඉඳි හැබැයි මතක තියාගන්න රූපවත් ශබ්දවත් රසවත් ස්පර්ශවත් නෙමෙයි අපගේ සංසාර ගමනේ අපි විනාශ කරන්නේ ඒවට තියෙන මොකද්ද බැඳීම එතනින් සසර දික් වෙන්නේ නැතුව මේ පුටු මුකුත් කරන්නේ පුටු පුටු ලෙස තියෙනවා පුටුවේ වාඩි වෙන අපි පුටුව ගැන සංකල්ප හදා ගන්න සැප පුටු සැප නැති පුටු
අපි හිතුවොත් මගේ සසර දික් වෙන්නේ මේ පුටු නිසා කියලා අපි පුටු වලට සැප පුටු වලට වෛර කරන සමාජයක් වෙනවද නැද්ද? ඒගොල්ලෝනේ අර අජවෘතවල හිටියේ. ඒගොල්ලෝනේ ගෝවෘතවල හිටියේ. ඒගොල්ලෝ තමයි කුක්කුර වෘතවල එළුව වගේ සුනකේ වගේ ගවයෝ වගේ තමන්ගේ දවස ගෙව් ඒගොල්ලෝ. ගෞතම සිද්ධාර්ථේනුත් අවුරුදු 6ක් මේවයි හිටියද නැද්ද? හිටියා. ඒ හිටපු ඉඳනේ මේකේ තියෙන අර්බුදේ තේරුනේ. හැබැයි ඒ ඒ කණ්ඩායමට ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ බුදු වුණාට පස්සේ පුංචි අනුකම්පාවක් තිබුණා. ඒ අනුකම්පාව හින්දනේ පුංචි විවේචනයකින් නැවැත්තු. ධම්සප්පවතුන් සූත්‍රය ඇහුවනේ නේද? ඒක මතකයිනේ. එහි කියන්නේ අත්ථ කියලා මතානුයෝගය මොන එකක් කියලාද විස්තර කරන්නේ? දුක්ඛෝ අනරියෝ අනත්ත සංගිත එච්චරයි කියන්නේ. මොනව වුණත් අනුකම්පාවක් දක්වලද නැත්? ඒ වෘතය ඒ ප්‍රතිපදාව දුක්ඛිත එකක්. තනකොළ තියෙද්දි ගිහිල්ලා බඩිගින්න ඉන්න එක දුක්ඛිත එකක්ද නැද්ද? දුක්ඛිත එකක්. ඊළඟට අනරියෝ අනාර්ය වෘතයක්. බඩිගින්න ඉඳගෙන මේ කෙට්ටු වෙලා කුස වෙලා අතුණු බහ නිල්පෙනකන් කුසේ හැම පිටකොන්දේ ඇලෙනකන් ඉන්න එක ආර්ය ප්‍රතිපත්තියක් නෙවෙයි අනාර්ය ප්‍රතිපත්තියක්. අනිත් විශේෂම දේ තමයි අනත්ත සංගීතෝ. ඔය ප්‍රතිපත්තිය අවුරුදු 200ක් හිටියත් කෙලස් බිඳුවක්වත් අඩු වෙන්නේ ආයෙත් බඩිගින්න දරා ගන්න බැරි වෙච්ච දවසට අර මුවෝ ටික වගේම එනවද නැත්ද? එනවා. මොකද අයින් කලේ දේවල් මිසක මානසිකත්ව නෙවෙයි. අබිනිෂ්ක්‍රමණය කලේ මොකකින්ද? දේවල් වලින්. අපි අබිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ ඇත්තටම කියනවා නම් මානසිකව නේ. ඒක හරියට ඔය තරහ වුණාම අම්මලා ගෙදර යන්නේ නෝනල කේන්ති ගියාම මට මේ ජීවිතේ ඕනේ නැහැ කියලා අම්මලා ගෙදර යනවා. ඊළඟ ගිහිල්ලා දවස් දෙකකින් විතර කේන්ති නිවුනට පස්සේ මේ මිනිහා මට කෝල් එකක්වත් දෙන්නේ නැති හැටි ඒ එන්න කියලා කෝල් එක දෙනකම් බලන් ඉන්නවා. ඒ වගේ එකක් නේද? ඒ වෙලාවට අකමැත්ත ආවට මොකද? දේ අතෑරලා තියෙන්නේ යථාර්ථයේ තේරුම් අරන් නෙමෙයි නම් ආයෙත් ඕන වෙනවද නැද්ද? ආයෙත් ඕන වෙනවා. ඒ නිසා අවබෝධ කරගන්න. දෙවනි මුව රංචුවට වැටෙන්නත් එපා. ආයෙත් වැද්දාගේ බන්ධනයට අහු වෙනවද නැද්ද? බොරුවට දාලා දුවන්න එපා. පැහැදිලිද? සමහරු කලබල වෙලා නේද? මොකක් හරි දෙයක් වෙච්ච ගමන් තීරණ ගන්න මම මහන වෙනවා. වෙලා බලන්නකෝ. තරම කොහොමද කියලා නේද? ඔය 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 කලබලයට ගන්න තීරණනේ මම මහන වෙනවා. මේ හොඳට දොස්තර වෙන්න ඉගෙන ගන්න මිනිහා. මම මහන වෙනවා කියන පොඩි මේ පුංචි දැනුමක් ආපු ගම. කලබල වෙන්න එපා. මේ තියෙන භෞතික ලෝකෙ නෙමෙයි ප්‍රශ්නේ. භෞතික ලෝකේ ඒ විදිහටම තියෙනවා. භෞතික ලෝකෙන් අපිව නරක් කරලා නැහැ. අපි භෞතික ලෝකෙත් එක්ක හදාගෙන තියෙන මානසික සම්බන්ධය තමයි කඩන්න ඕනේ. එතකොට සංසාරෙ දික් වෙන්නේ නැහැ. ඒ වතර හිටියට ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවා අතෑරලා ගිහිල්ලා වනාන්තරයක හිටියත් හිත හිත ඉන්නේ ඒව ගැන නම් අපි ජීවත් වෙන්නේ වනේ නෙමෙයි නගරේ. ඒක හොඳට තේරුම් ගන්න. භාවනා කරන්න ආරණ්‍යයකට ගියත් ආයෙත් මතක් වෙන්නේ අර රූප ශබ්ද ටිකම නම් මුවෝ ටික වගේ ආයෙත් හිමින් හිමින් බඩිගිනි වුණාම ලං වෙනවද නැද්ද? ලං වෙනවා. ආයෙත් බන්ධනෙට මහු වෙනවා. එහින්දා මේ වර්ග දෙකක ශ්‍රාවකයෝ නිවන් දකින්න දුකින් නිදහස් වෙන්න ක්‍රම දෙකකට උත්සාහ කරපු කණ්ඩායම් දෙකක් ඔය. පළවෙනි පිරිස ඒ තුලම වැදිලා මැරුම් කාපු මුව පිරිස වගේ, දෙවෙනි පිරිස එපා කියලා ගිහිල්ලා හැබැයි ආයෙත් ඇවිල්ලා
ඒකටම වැඩිච්ච මුව පිරිස වගේ මොකද මුකුත් වෙලා නැහනේ ආධ්‍යාත්මික ඒක දාලා ගියාට ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙලා නැහැ ඒ නිසා අත්හැරලා නැහැ දාලා ගිහිල්ලා විතරයි අත්හැරලා නැහැ දැන් ක්‍රම දෙකක කණ්ඩායම් දෙකක් එක පිරිසක් උච්ඡේදවාදී අනුගමනය කරපු කාම සුකල්ලිකානුයෝගියෝ අනිත් පිරිස සදාකාලික ආත්මයක් තියෙනවා මේ ආත්මයට පුළුවන් තරම් වද දෙන්න ඕනි කියලා හිතපු කවුද අත්ත කිලමතානුයෝගී ශාස්වතවාදී සදාකාලික මම කෙනෙක් නොවෙනස් ආත්මයක් තිබෙනවා කියලා විශ්වාස කරපු අය මේ කණ්ඩායම් දෙක ගැලවෙන්න ඕනිද නැද්ද ගැලවෙන්න ඕනි අපි මේ කණ්ඩායම් දෙකට ඇතුල් වෙන එකෙන්වත් වළකින්න ඕනේ අඩු ඒකට තමයි මේ දහම් තෝරලා දෙන්නේ ඔබට මේකෙන් පුළුවන් තරම් මුසපත් නොවේ තුන්වෙනි කණ්ඩායම කවුද තුන්වෙනි මුව පිරිස ඒගොල්ලෝ තනකොළ කොටුවට ආව කෑව හැබැයි ඒවට මුසපත් උනේ නැහැ ළඟපාත නිදා ගන්න ආස වුණා තේදෙන රූපවලට මුසපත් උනේ නැහැ ශබ්දවලට මුසපත් උනේ නැහැ රසවලට මුසපත් උනේ නැහැ ස්පර්ශවලට මුසපත් උනේ නැහැ ඒව අතහැරලා ගියපු අය බුදුහාඳුරෝ ලෝකේ පහළ වෙනකොටම හිටියා හැබැයි ඒගොල්ලෝ මුසපත් වෙලා හිටියා මොනවටද දෘෂ්ටිවලට පැහැදිලි එක කණ්ඩායමක් නිවන් නොදැක්කේ නිර්වාණය අවබෝධ කරගත්තේ නැත්තේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඒගොල්ලොන්ට ආහාර ගැන තෘෂ්ණාව තිබිච්ච හින්දා නෙමෙයි ශරීරයට දුක් දෙන්න තීරණගත්තු නිසාත් නෙමෙයි ඒගොල්ලෝ නිවන් දැක්කේ නැත්තේ දෘෂ්ටි කරපින්නගෙන හිටපු නිසා මට හම්බෙනවා මේ සමාජයේ ඇත්තටම අල්පේච්ච මිනිස්සු මේ දේවල් පස්සේ පන්නන්නේ නැති මහ ලොකුවට ආහාර පාන හොය හොය යන්න දඟලන්නේ නැති යෝධ ගෙවල් හදාගෙන ඒවට ණය ගෙව ගෙව ඉන්න දුක් විඳින්න කැමති නැති सरल मिनिस्वागोलो मार्ग फलनागोलो काम सुखा योगे अत किल मतानु योगे अतर तिबुन समहार दृष्टि वल इनवामति अर दिखटमत्ड नरकाई मुखद मिथ्या दृष्टिया कल තනකොළ වලට ලොල් නැහැ අවශ්‍ය ප්‍රමාණය කාලා ගිහිල්ලා හරියට මොන වගේද ළඟපාත නිදා ගන්න තියෙන ආසාවත් හරින්න කැමති නැහැ වගේ මුවන්ට උනේ ඒකනේ ඒගොල්ලෝ ඒ තනකොටු ආශ්‍රිත ප්‍රදේශයත් හරින්න කැමති නැති වුණා බුදුහාඳුරුව පහළ වෙනකොට බොහෝ දෙනෙක් කිටියේ ඇත්තටම දෘෂ්ටි ජාල වලට ගැට ගැහිලා අපි ඉගෙන ගන්න නේද දෙසටක් මිත්‍යා දෘෂ්ටික ගුරුකුල තිබුණා කිය ඒකේ දාර්ශනික අවුලක හිටිය එක එක්කෙනා එක එක්කෙනා එක එක ක්‍රම යෝජනා කළා දුකින් නිදහස් වෙන්න මම ඔබට සිහි කරනවා ඔබ හෝ මම ආව දෘෂ්ටියකට පින නැත පව නැත කියලා මවෙක් නැත පියෙක් නැත කියලා දුන් දෙයෙහි විපාක නැත කියලා ශ්‍රමණක් බ්‍රාහ්මණයින් නැත කියලා මම විශ්වාසයකට આવොත් දාර්ශනිකව මට කවදාවත් පවින් ගැලවෙන්න හම්බෙන්නේ ඇයි මම ඉන්නේ පින්පව් විශ්වාස නොකරන වැරදි මිත්‍යා දෘෂ්ටියක එනිසා අර තුන්වෙනි මුවරංචුව වෙනසුනා වගේම අපිත් වෙනසෙන්න පුළුවන්ද බැරිද ස්ථිරවම පුළුවන් ඒ අර ආහාර පාන වලට ලොල් වෙලත් නෙමෙයි ප්‍රතික්ෂේප කළත් නෙමෙයි මේ එක එක දර්ශන කරපින්නගෙන නේද කවුරු නැතත් මට අරයා ඉඳි නේද අන්නේ වගේ දෘෂ්ටි තියෙන නේද ඔය මොන දේ බැරි වුණත් මට පුළුවන් මෙන්න මේ මගේ ගාව තියෙන දර්ශනෙන් මේ ප්‍රශ්න විසඳන්න නෑ දෘෂ්ටි ජාල වලට කොටු වුණොත් හරියට තන කොටුවට ලොල් නුනට ඒ අහල නිදා ගන්න ලොල් වෙච්ච මුවොන්ට වගේ අපිටත් අත්වෙන්නේ සංසාරෙම ගිලෙන්න අන්තිම මුව රංචුව හරි වැදගත් ඒ අය ආවා තනකොලත් කෑවා ඇයි කෑවේ
ජීවත්වෙන්න ඕන නිසා. හැබැයි තමන්ගේ අරමුණ මොකක්ද කියලා අඳුනගෙන තනකොටුව නෙමෙයි ඒ පලාතත් අත්හැරලා යන්න ඕනි වෙලාවට යන. ඒ කියන්නේ මොන ප්‍රතිපදාවද? මධ්‍යම ප්‍රතිපදාව. අන්තවලට වැටෙන්නේ නැතුව අවශ්‍යතාවය අඳුනගෙන ඒකට විතරක් පරිභෝජනය ආදී ක්‍රියාකාරකම් කරනවා. රූප ශබ්ද දාලා දුවන්නෙත් නැහැ. රූප ශබ්ද වල ඇලෙන්නෙත් නැහැ. මධ්‍යම දස්තන මධ්‍යස්තව බලනවා. මධ්‍යම පටිපදා මධ්‍යම ප්‍රතිපදාව ඉන්න. සෝන හාමුදුරුවන්ට බුදුහාඳුරුව දේශනා කළෙත් ඕකම තමයි. සෝන හාමුදුරුවෝ තදින් වීර්‍ය වැඩුවා. එල්ලි වෙනකම් භාවනා කරලා කරලා බැලුවා නිවන් දකින්න පුළුවන්ද? හරියන්නේ නැහැ. අන්තිමට තීරණය කළා මගේ ගිහි කාලේ ගොඩක් සල්ලිත් තියෙනවා. මීට හොඳයි දිවුරු වැරලා ගිහිල්ලා හොඳට පින් කරගෙන ඉන්නවා. අන්තිමට බුදුහාඳුරුවන්ට මේක පෙනුණා. පෙනිච්ච ගමන් උන්වහන්සේ ඇවිල්ලා ඇහුවා, සෝන ඔබගේ හිතේ මේ වගේ සිතුවිල්ලක් වැඩ කරනවා නේද දැන්? ගෙදර ගිහිල්ලා පින් දහම් කරගෙන ඉන්න නේද ඔය සූදානම? ඔව් සාමීනි, මං කලකිරලා තියෙ. මොන තරම් වීරය වැඩුවද හරියන්නේ නැහැ. බුදුහාඳුරන සෝන ඔයා කලින් වීණා වාදකයෙක් නේද? මොකද එයා ගිහි කාලේ මේ වීණා වාදකේ. අහන සෝන වීණාවේ තත්තික කම්බි ටික හොඳටම සීමාව ඉක්මවල තද කළොත් මිහිරි හඬක් එනවද? අනේ නෑ සාමිනී, හරියට හඬ නිකුත් වෙන්නේ නෑ තත් ඕනවට වඩා තද කළොත්. ඊළඟට අහනවා, සෝන එහෙනම් ඒ තත් ටික හොඳටම බුරුල් කළොත් මොකද වෙන්නේ? සාමිනී, එතකොටත් මං අපේක්ෂා කරන ස්වර උපදවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. එහෙනම් මොකක්ද සෝන කරන්න ඕනේ? මිහිරි ලෙස වීණාවේ හඬ නිකුත් කරන්න නම් ස්වාමිනී මධ්‍යම ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට තත් තද කරන්න ඕනි, අවශ්‍ය ප්‍රමාණයට බුරුලෙනුත් තියන්න ඕන. බුදුහාඳුරෝ කියනවා, ඔබට තදින් වීර්‍ය වඩමින් සීමාව ඉක්මවල වීර්‍ය කරන්න ගියොත් ඔබ වෙහෙසටපත් වෙලා ඔබට ඒක එපා වෙලා යනවා. ඔබට නිවන් දකින්න බෑ. හැබැයි ඔබ පොඩ්ඩක්වත් වීර්ය වැඩුවේ නැත්නම් බත්ත සම්මදෝ බත්මතෙම්ම බුදියගෙන සසරේ ඔබ අතරමං වෙනවා. ඒ කියන්නේ සෝන හඳුරුවන්ට කිව්වෙත් නිමාප සූත්‍රයේ කිව්වෙත් මධ්‍යම ප්‍රතිපදාව තමයි නිවන් දකින්න තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන ඒකායන ක්‍රමවේදය. අද ඔය ඇත්තෝ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ කරුණු ටික, මේ දහම් කරුණු ටික ඉගෙන ගන්නට යුතුය. මේ තුලින් ඔබ යම්කිසි උද්‍යෝගයක් ඇති කර ගන්න ඕන නේද? අඩුම තනකොළ කොටුවලට අහු නොවි ඉන්න මුවෙක් වෙන්නවත් නේද? අවශ්‍ය ප්‍රමාණය කාලා හිත හදාගෙන යන්න නේද? පුරුදු වෙන්න ඕනේ. හැබැයි කන්නේ ජීවත් වෙන්න බව අවබෝධ කරගෙන කන්න පුරුදු වෙන්නත් ඕනේ. නැති වුණොත් මුවොන්ට වෙච්ච වැඩේම අපිටත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබට මේ අවබෝධය ලබා දෙන්න දායකත්වයේ ගනු ලැබුවේ මගේ කල්‍යාණ මිත්‍ර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ලංකා පුත්‍ර මැතිතුමන් සහ මාලංක ලංකා පුත්‍ර පුතණුවන්. ඒ වසන්තමාලා ලංකා පුත්‍ර මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාද කරන්න 47 වන ජන්මදිනයට අද දවසේ ආශිර්වාද කරන්න තමයි මේ උතුම් කටයුත්ත සිද්ධ කළේ. රැස්ුණා වූ සියලුම කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව බැල්ම ශක්තිය වසන්තමාලා ලංකා පුත්‍ර මැතිණිය ඇතුළු ලංකා පුත්‍ර පවුලේ සියලු දෙනාටම අද මේ උතුම් වූ ධර්මානුශාසනය සඳහා මේ ස්ථානයට ආපු ලංකා පුත්‍ර පවුලට සම්බන්ධ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ලැබේවා. බෞද්ධ නාලිකාව තුළින් ලෝකේ පුරාම සිට ඉඳගෙන බණ අහන්නා වූ ඔබ හැම දෙනාටමත් ලැබේවා. ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා. විශේෂයෙන්ම දරණාගම කුසලදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ආයතනයේ නිලධාරී මණ්ඩලයත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ලංකා පුත්‍ර මහත්මානන්ගේ නමින් මියගිය මහත්මියගේ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන් මේ උතුම් පින්පෙත් අනුමෝදන් වෙත්වා. රටත් ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත් බේරා ගන්නට සටන් කරලා ජීවිතේ පූජා කළ වීරෝධාර රණවිරුවනුත් මේ පින් අනුමෝදන් වෙත්වා.
ඔබ අප හැම දෙනා නමින් මිය ගිය සියලු නෑයනුත් මේ පින් අනුමෝදන් වෙත්වා අවසාන වශයෙන් දෙවි දේවතාවුන්ටත් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඔබ අප හැම දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නට අද කරගත් මේ මහා කුසල කර්මය හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති තී දැන් කවුරුතු වන්දනා කරන්න अभिवादन शीलिस्स निच्चं वद्दापचायिनो चत्तारो धम्मा वड्डंति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु हेम दिनाटम तुनुरुवान सरणिन सियलु यहापत्